අයිබෝන් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ ආරම්භ වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම උදේෂානිට මේ ගෙදර ප්‍රථම නවදහණය සිරස්තල වෙත ජනපතිට සම්මානයක් කොරෝනා දෙවන රැල්ලක් තැහැ අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා අගමැති කියයි රටේ ආර්ථිකය යහපත් වනතුරු සිය රජයක් යටතේ රුපියල් 20000 දීමනාව අකණ්ඩව ලබා දෙන බව සජිත් කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථම නවදහණය ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගීත්වය සහිත ප්‍රථම කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රධානය කෙරෙන කාබන් ශුන්‍යකරණ සහතිකයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම පසුගිය දා සිදු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගීත්වයේ සහිත ප්‍රථම කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රධානය කරන කාබන් ශුන්‍යකරණ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සහතිකය පිළිගන්වනු ලැබුවා. සම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණීය සැලසුම් කිරීම රාජපක්ෂ මහතාගේ චින්තනය හා අධිෂ්ඨානය වූ අතර දිවයිනම ආවරණය කළ 150කට අධික ජනේල්වැලි පොලිතීන් පෝස්ටර් බැනර් කටවුට් ආදීන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. ජන හමුවලට පැමිණෙන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කරන අතර එලෙස මුදා හැරෙන කාබන් නිස්කන්ධය අවශෝෂණය කර ගැනීමට ශාක जनाधि විදුලි බිල සඳහා ජනතාවට ලබා දුන් සහන හේතුවෙන් රජයේ රුපියල් බිලියන 3ක පාඩුවක් ලැබුවද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව පසුබට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අටියන්තුට ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. මේ දවස්වල ගෙදර හිටපු නිසා ඔයිතුව සංගතේ විදුලි බිල ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ඒකින් නම් තීන්දුවක් ගත්තා. පෙබරවාරි මාසයේ තමුන්නාන්සේලා ගෙවපු ඔයිතුව සංගතේ එන්නේ ඉස්සෙල්ලා ගෙවපු ගාන අනිත් මාස 3ටත් ගෙවන්නේ. අපි බොහොම පහදිලිව ඒ විදුලි බිල අඩු කරලා තමුන්නාන්සේලාට විශාල සහනයක් දීලා දෙනවා. අපි මේ කාලය තුල පහුගිය අවුරුදු 4 තුර අපේ රටේ සංවර්ධනේ සම්පූර්ණයෙන් ඇන හිටියා. දැන් සමහරු කියනවා මේ ජනාධිපතිතුමා නොවැම්බර් මාසේ පත් වුණා ඒ වුණාට අපිට තාම දැනෙන්නේ නැහැ කියලා. මතක තියාගන්නවා තාම අයවැය ලේඛනයක් අපි ඉදිරිපත් කළා නැහැ. දැන් අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර ආණ්ඩුව අපි හිටවන්නේ නැතුව සාමාන්‍යයෙන් පත් කරගත්ත කැබිනට් මණ්ඩලයක් තියාගෙන තමයි අපි මේ දැන් තියෙන සාහන දැන් තියෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් රටක ආණ්ඩුවක් පිහිටෙවුවට පස්සේ තමයි යම් විදියකින් රටක් ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ මැතිවරණය පස්සේ. ඒ නිසා තමුන්නාන්සේලා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ඕන රට ඉදිරියට ගෙන යන්න. අපි මේ විදුලිය දෙනවා කිව්වා 100%ක් අපි විදුලිය දුන්නා. දැන් අපිට ඕන වතුර ටික දෙන්න. ඉතින් ඒකත් අපි කරනවා. රට පුරාම සැලැස්මක් අනුව වැඩ කරන්න තමයි අපි ජනාධිපතිවරයා දැන් තීන්දුව කළා දෙන්නේ. ඒ ජනාධිපතිවරයාගේ තීන්දුව අනුව සැලසුම් සකස් කරලා රටම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළදී ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වන තුරු තමන් යෝජනා කළ රුපියල් 20000 දීමනාව අකණ්ඩව ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් මාතලේ ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 104 පොලියට සහන ණය ඔබලට ලැබුණා. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට දෙනවයි කිව්වා. ස්වයන් රැකියා ලාභින්ට දෙනවයි කිව්වා. ව්‍යාපාරිකින්ට ලබා දෙනවයි කිව්වා. වෙළඳ ප්‍රජාවට ලබා දෙනවයි කිව්වා. දෙනවයි කියපු කිසිම දෙයක් මේ රජය ලබා දුන්නේ නැහැ.
මේ ආර්ථික කඩාවැටීමත් තුළ සමගි ජන බලවේගයේ අපි මේ ජන සමාජයේ අසරණම ජන කොට්ටාසවල ආර්ථිකයේ ඉහළ තත්වයකට එනකම් මාසකට රුපියල් 20,000 බැගින් එක් පවුලකට ලබා දෙන්නට අපි කටයුතු කරනවා සමහරු ප්‍රශ්න කරනවා ඒ දේ කළ හැකිද නැද්ද කියලා මම තමුන්නාසලට කියනවා යුද්ධ දෙකක් තියාගෙන 43 ලක්ෂයකට නිල ඇඳුම් දුන්න 43 ලක්ෂයකට දිවාහර ලබා දුන්න ජනසභිය බෙදලා දුන්න ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි කර ගෙවල් හදපු රණසිංහ ප්‍රේමදාසගේ පුතාට 20,000 ලබා දෙන එක අමාරු දෙයක් නෙවෙයි මේ අතර සමගි ජන බලවේගයේ තවත් ජන හමුවක් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ ප්‍රදේශයේදී පැවැත්වුණා වර්තමාන රජයට තේරුමක් නැහැ අවබෝධයක් නැහැ කොහොමද මේ ආර්ථික ප්‍රශ්නේ කළමනාකරණය කරන්න කියන කාරණාව අපේ රටේ ජන සමාජයේ අසරණම ජන කොට්ටාස කුලි වැඩ කරන වතු ශේෂ්ත්‍රයේ සිටින ස්වයං රැකියා කරන අහිංසක අසරණ ජන ජීවිතයක් ගත කර දිනපතා වේතනයක් ලැබෙන ඩේලි වේජ් කණ්ඩායම ග්‍රාමීය නාගරික දුප්පත් ප්‍රජාව මේ ජන සමාජයේ අසරණම කොට්ටාසේ හඳුනාගේ ආර්ථිකයේ යලිත් වතාවක් ඉහළ තත්වයට එනතෙක් එම පවුල්වලට මාසකට 20,000ක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ ලබා දෙන මුදල් අනවශ්‍ය දේවල් වලට යොමු කරන්නට අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. පැහැදිලි ඉලක්කයක් සහිත ඒ මුදල් හැම පවුලකටම ලබා දීලා පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම තුළින් රටේ ආර්ථිකය ගොඩනගන්නට අපි අදහස් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු වුණා. ඒ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා. ඒ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකින් පිරිසක් එක්ව සිටියා. මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක කොරෝනාවයි ආර්ථිකයයි. කොරෝනාව පාලනය වෙලා නැහැ. තාම පැතිරෙනවා කොරෝනා වසංගතය පාලනය කරන්නේ නැතුව අපිට ඉදිරියට යන්න බෑ ඒ නිසා කොරෝනා වසංගතය පාලනය කරන්න තියෙනවා අද ලෝක අර්බුදයේ ආර්ථික අර්බුදයේ ලංකාවට ඇවිල්ලා තාම ඒකෙන් ගොඩ එන මාර්ගයක් පෙන්වලා නැහැ මේ ආණ්ඩුව අපහසුත් වෙලා තියෙනවා එහෙනම් මේ ආර්ථිකය නව පනක් දෙන්න gedara ආර්ථිකය ආරක්ෂා කරන්න අතට සල්ලි දීලා ආර්ථික ඉදිරියට ගෙනියන්න මේ වැඩසටහනත් මෙතන ඉදිරිපත් කරනවා ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපිට ගමන් කරන්න තියෙන එකම මාර්ගය අද ජනතාවට කියන්නේ වරම යොදවලා ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක් තෝරන්න කියලා එහෙනම් මේ අවස්ථාවේදී බලයට තරඟ කරන මේ බලේ ඉන්න ආණ්ඩුව හැඩ ආණ්ඩුව ලබා ගන්න තරඟ කරන එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය ඒ වැඩ කටයුතු කරන්න අපි ලෑස්ති කියලා මම විශේෂයෙන් මෙතෙන්ට කියන්න කැමතියි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව ඊයේ පැවැත්ුණා. බිලියන 3ක් අලාභයක් පාඩුවක් විදුලි බල මණ්ඩලයේ විඳගැනෙමින් ජනතාවට විදුලි බල පාරිභෝගිකයන්ට අසාමාන්‍ය වාසිය සැලසෙන පරිදි විදුලි බිල පෙබරවාරි මාසයේදී විදුලි බිලට සමගාමීව මාර්තු අප්‍රේල් මැයි කියන මාස තුනේ විදුලි බිල ගෙවන ලෙසට යලි ගණන් සැකසීම සිද්ධ කරන්නට කියලා කැබිනට් මණ්ඩලය තීරණය කළා. ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා මේ කොවිඩ් 19 වසංගතය ආශ්‍රිතව ඉදිරිපත් කළ විශේෂ පත්‍රිකාවක්. මොකද පෞද්ගලික අංශයේ සේවකයන් කාම්පුතු වෘත්තීය සමිතිය අනාදිය සමග සාකච්ඡා කරලා රැකියාවට සියලු දෙනා එන්නේ නැහැ. තාම කොටසයි රැකියා සඳහා ගෙන්වන්නේ. ඒ සඳහා ඇති කරගත් එකඟතාවයක් තිබුණා විශාල ලෙස එතුමා මහන්සි වෙලා. ගරු කම්කරු සබත්තා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කම්කරු කාර්යාල වෘත්තීය සමිති හාම්පුතුන්ගේ සම්මේලන සේවකයන්ගේ වෘත්තීය සමිති අනාදිය සමග සාකච්ඡා කළ එකඟ වෙලා තිබෙනවා වැටුපෙන් 150ක් හෝ මාසකට රුපියල් 14,500ක් සේවකයන්ට ගෙවන්න මෙය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කරලා තිබෙනවා පෞද්ගලික අංශයේ සේවකයන්ට මූලික වැටුපෙන් 150ක් හෝ රුපියල් 14,500 හෝ දෙකෙන් වැඩිපුර දේ ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා මේ කාලය දීර්ඝ කොට තිබෙනවා යලකන්නේ අස්වනු දැන් කැපීම ආරම්භ වෙනවා ජූලි මාස සිට මේ අස්වනු මිලදී ගැනීම රුපියල් මිලියන 10420ක මුදලක් බිලියන 10කට අධික මුදලක් කැබිනට් මණ්ඩලය අනුමත කරා
වීමිල දෙගැනීම සඳහා ලබා දීමට ඒ යටතේදී එක ගොවියෙකුගේ උපරිමයේ වශයෙන් කිලෝ 5000කට යටත්ව යලකන්නේ වීමිල දෙගැනීම ක්‍රමවේදයන් සකස් වෙනවා. එදී ලංකාවේ අතිවිශාල වී ප්‍රමාණයක් මේ වතාවේදී අස්වන් හැටියට ලැබෙනවා වගේම මේ මුදල් සාධාරණ ලෙස ගොවි මහත්තුන්ගෙන් මිලදීගෙන වේලුණු වී කිලෝවක් රුපියල් 50ක මුදලකටත් තෙත වී කිලෝවක් රුපියල් 42ක මුදලකටත් රජය සහතික මිල යටතේ මිලදී ගැනීමේ හැකියාව රජයට ලැබෙනවා. වී ගොවි මහත්තුන්ගෙන් මිලදී ගන්නවා වගේම සාධාරණ මුදලකට පාරිභෝගික ජනතාවට ප්‍රමාණිකූලව සහල් සැපීමේ හැකියාවත් රජයට කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න බවට පත්වනවා. අප යලිත් හමුවන්නේ 10:12 ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.